බ දැසනක් වේවා ඔබ්බ සියලු දෙනාටම. අද අපි ගෙනගන්න යන්නේ සමීකරන පාඩම. නමේ දහය පන්තිවලත් ඔගුල මේ සමීකරණ ඉගෙනගෙන තියෙනවා. හැබැයි එකොල හැදි පොඩි වෙනසක් එක්ක අපි මේ සමීකණි ගෙනගන්න යනවා. මේකෙදී සමීකරන වර්ග දෙකක් තියෙනවා. සමගාමී සමීකරන වර්ගජ සමීකරන. මුලින් අපි ගනගමු සමගාමී සමීකරණ යුගලයක්, විස දන්නේොම දෙකර එක දැන්ට මතකො දන්නවා හැබැයි මේ බලන්න මම ඉල තියෙන සමීකරන දෙක මේ සමගාමි සමීකණ දෙක මේක මකද තියෙන වෙනස මේකේ සංගුණක වලට බාගඇවිල්ල තියෙනවා සංගුණක වලට බාගැවෙලා තියනවා එතකොට අපි කොලා වසරදි ඉගෙන ගන්න යන අලුද්දේ ඔන්න ඕක භාගික සංගුණක සහිත්‍ය සමීකරන විසදීම මේක පොඩි අලුත් දෙයක් වනාට සාමාන්‍ය විදිහම තමයි. අපි දන්නවා අන්‍යාතපද දෙකක් තියෙනවනම් ඒක විසඳන්න අපිට සමී කරන දෙකක් තියෙන්න්න ඕන. අන්්‍යාතපද තුනත් තියෙනවන සමී කරන තුනක් තියෙන් ඕනේ. දැනට අපි අන්්‍යාතපද දෙකක් විතරක් තියන සමීකරන විසඳමු. එතකොට අනිවාර්රෙන් XY දැ මේක හැටියන අඥ්‍යාපද දෙක වෙන එක් සහ වයි. X විසඳන්න. එක්සහ වයිට අගයන් ලබා ගන්න අපි මේදක විසඳන්න ඕනේ ක්‍රම තුනක් තියෙනවා. අපි එකින් එකටය. සාමාන්‍යෙන් ඕනම භාගික සංගුණක සහිත සමීරන විසඳන්න පාවිච්චි කරන ක්‍රමය තමයි මුලින්ම මංොකොඩි ගන්නන්නේ යන්නේ. අපි මුලින්ම සාමාන්‍ය විදිහයට මේදක නම් කර ගමකු මෙයා පලවෙනි සමීකරණය මෙයා දේවැනි සමීකරණය. ඇතට මංතවන ඕලම කරට පොද දියම්ම කියල දෙන්නන්නේ අන කියල එහෙමනං මුලින්ම අපි කරන්නේ මෙන්නම භාගවල තියෙන හරයන්න නැති කරගන්නවා. මොකද අපි මේ වන්න කොට ඉගෙනගෙන තියෙනවා භාග නැතුව සමගාමී සමීකන විසඳන්න. එතකොට මේවාත් ඒ විදියට අපි පරිවාර්තනය කරගත්තොත් ඒ ක්‍රමීට අපිට විසඳගෙන යන පුොළුව. හරි දැන් මෙතනත්බ භාගයේ. තියට දෙකෙනන දෙකෙන් එකේ තියන දෙකේ ලක්කම නැති කරගන්න අපි මොකද කරන්න ඕේ. මොව දෙකෙන් ගුණ කරන්න ඕනේ මෙන්න මේ එක් පාදය. මෙතන තියන තුන නැති කරගන්න තුනේ ඉලක්කම නතිකරගන්න මොකදපි කරන්න ඕන එයාව තුනෙන් ගුණ කරන්න ඕ. හැබැයි සමීකරණයක අපිට ඕනඕන දෙවල් කරන්න පුළුවන්ද. බෑනේ ඒක අන මුළු සමීකරණයටම අපි කරන්න දෙකරන්න ඕන. මේ යා දෙකෙන් ගුණ කරන්නයි මෙයා තුනෙන් ගුණ කරන්නයි දෙකක් කරන්න බෑ. එහෙෙනම් මං ඒකටගන්න විසහම කදද. මේ දෙකේ ඉලක්කමටයි, තුනේ ඉලක්කමටයි දෙන්නටම පොදු කෙනෙක් අරගෙන ඒයාගේ මුලු සමීකන්න විසඳරදාන්න. එයාගේ මේ මු සමීකඩම ගුණ කරලලාන්න. හරි එතකොට දෙකේ ඉලක්කමටයි, තුනේ ඉලක්කමටයි පොදු කෙනා කවුද. ඒමනැත්ත අපි යාඩි කෙනවා කුඩා පොදු ගුණාකාරය. දෙවරක් චක්කරෙත් තියෙන තුංවරක් චක්කරෙත් තියන පොඩීම කෙනා කවුද රි ඔගොලගඋත්තරේ හරි හය එහෙනම් පලවෙනි සමීකරණය මම ගුණ කරනවා හයෙන් හය. හරි එතකොට මොකද වෙන්නේ දෙකෙන් එකයි එක් ගුණකිරීම හය එකතු කිරීම තුනෙන් එකයි වයි ගුණකිරීම හය සමානයි ඔන්න ළමයින්ට අමතක වෙන දෙයක් මේ පැත්තත් අනිවාර්යෙන්ම ගුණ කරන්න ඕනේ. ඔයගොල්ල කරන වැරද්දක් තමයි මේ පැත්තේ තියෙන දැන් හරයන් ටිකනේ නැති කරගන්න ඕනේ ඔගොල මේ පැත්ත හයෙන් ගුණ කරලා පිළිතුර ගුණ කරන්න අමතක කරනවා. ඒම කරන්න බෑ. අනි වාරයෙන්ම මුළු සමීකරණය සෑම පදයක්ම මේ ගුණකරන එකින් ගොඩ කරන්නඕන්. එතකොට අපිට පිළිතුරක් එනවා නැ අපි සාමාන්‍ය විජල බෙදමු දෙකට දෙකේව එකයි, හයට දෙකේවා තුනයි. මෙතන බෙදුහාම තුනට තුනේවා එකයි හයට තුනේවා දෙකයි. ඔන්න දැමට හරයන් නැති සමීකරණයක් ලැබෙනවා. තුනයි එකතු කිරීම, දෙකයිවයි සමානයි එකසිය විස්සයි. ඔන්න අලුත් කෙනෙක් මට ලැබුණ අලුත් සමීකරණය. එයාව මන් නම් කරගන්නවා තුංවෙනි සමීකරණය විදිහට. එයාමට නම් කරගන්නවා තුන්වැනි සමීකරණය. දැම්මට පලවෙනි සමීකරණය ඕන්නෑ ම වැඩගරන්න තුන්වවැනි සමීකරණයත් එ එක. ඒ විදිහටම දෙවනි සමීකරණ ඒ හරයන් දෙකත් නැති කරගන්න ඕේ. අපි කෙන්ද ගුණ කරන්නේ. ඒක ගුණ කරන්න වෙන්නේ හතරවරක් චක්කරෙත් යෙන හයවරක් චක්කරෙත් තියෙන කුඩාම කෙනාගේ. එ නැත්තං හතරෙ හය කුඩා පොදු ගුණාකාරය. කවුද හරි දොලහා. දොලහෙන් මේ මුලු සමීකරණයම ගුණ කරන්න ඕනේ. හරි අපි දැන් දෙවැනි සමීකරණ දොලහෙන් ගුණ කරන්නේ යන්නේ දෙනි සමීරණ තින හරයන්ටික්ත් නැති කරගන්න මේ හතරයි හේ කුඩා පුදු ගනාකාරය වෙචේ දො හැ ගුණ කරන. බලමු අපි කොමදු ගුණ කරන්නේ කියලා හතරෙන් එක එ ගුණකිරීම දොළහ අඩුකිරීම හයෙන් එකයි වයි ගුණකිරීම දොළහා. දැ මෙතන නං පින්දුව දොළ හැන් ගුණ කරත් බින්දුවමනේ එක නොලිව්වා කියල ප්‍රශ්නයක් නෑ හැබැයි අමතක වෙන නිසා පිළියා ගම නැත්තන් ඔගොල අනිත් සමීකරණවටත් ඒ අමතක කරල දානවා. හරි බින්දුව ඕනම සංක්‍යාවගෙන් ගුණඩ කරහම බිඳදුවමයි එක මතක දයාගන්න මකොද කොච්චර දක්ෂලායකුටත් හදිසිියර ගනම් හදී බිඳදුවේ ගුණරලා ොසොර බිඳුව දොළ හහිකෙල දානානවස්ථාවල් තියනවා. එක නිසා කල්පනාවෙන් දැම් මේ ගුණ කරහම මෙ හතට හතරේව එකයි දොළහට හතරේව තුනයි. තුනයි රිීන හයට හයේ එකයි දොළ හට හයේවත් දෙ එකයි දෙකයිවයි සමානයි බිින්දුවයි. දැන් ඉස්සෙල් අපි තුන කියල නම්කරපු නිසා මෙයාව මම ගන්නවා හතර කියලා. දැන් මට අලුත් සමීකරන දෙකක් ආවා. මෙතැනින් මට ආවතුංගනි සමීකරන්නේ තුනයි එක් දන දෙකයිවයි සමානයි එක සියවිස්සයි කියලා. දැම්මට ආවා තුනයි එක්්‍රිණ දෙකයිවයි සමානයි බින්දුවයි කියලා. අපි ලේසියට මේ සමීකරණයක් අතනිම්ම ලියා ගමුකෝ තුනයි එක් දන දෙකයි වයි සමානයි එකසිය විස්්සයි. මෙයා තුන්ගනි සමීකරණය. හරි දැන් ඔයගොල්ලො දන්නවා මම් මේ මතක් කරන්න නමය වචර පාඩමක්. සංගුණක සමාන උනහම සමීකරන දෙකක අන්‍යාත පදයක් ඉවත් කරගන්න ඔඕවනොවනොත් එක්කො සමීකරන දෙක එකතු කරන්න ඕනේ එහම නැත්තා සමීකරන දෙක අඩු කරන්න ඕනේ. සංගුණකත් එක් ලකුණත් සමාන පදය නැති කර ගන්න වනං සමීකරන දෙක අඩු කරන්න ඕනේ. සංගුණක දෙක සමාන වෙලා ලකුණ වෙනස් පද දෙ පදය අන්‍යාත පදය අයින්කර ගන්න ඕන්නම් අපි ඒ සමීකරන දෙක එකදු කරන්න ඕනේ. සාමාන්‍යයෙන් අඩු කිරීමත් එක වැඩකරන එක අමාරයිනි කුණ මාරු කරන්න ඕන අමතක වෙනවා පිට ඒක නිසා පුළුවන් හැම අවස්ථාවකදිම සමීකරණ එකතු කරලා අන්්‍යාත පදය අයින්කරගන්න පුළුවන්න්නම් ඒක්‍රමය අනුගමනය කරන්න. මෙතැදි මට එකතු කරලායින් කරන්න පුළුවන් ඇයි මෙයා රින දෙකයිවයි මෙය අදන දෙකයිවයි. ඒක නිසා මං මේ සමීකරන දෙක එකතු කරනවා. තුන්වෙනි සමීකරණයයි හතරවෙනි සමීකරණයයි එකතු කරනවා. ඔගොල එකොහවසර ලමයි මේක ලියලිය කපන්න ඔන්න හැබැයි වැඩි පහසුවට එමනැත්තම් ඔගොලට වැඩි වැඩෙන් පහැදිලි වෙන ම ලියල කපනවා. බලන්න තුනයික් ධන දෙකයි වයි. ඔන්න ඔ තුංගනි සමිකරණය වම් පැත්ත. එයාට එකතු කරනවා හතරවෙනි සමීකරණය වම් පැත්ත. ධන තුනයි රින දෙකයි වයි. හරිද ඊට පස්සේ දකුණු පැත්ත සමානයි එකසිය විස් එකතු කිරීම බිදුව ම නොලියයින්න්න අමොකද ලිව්ව කළ වැඩක් වෙෙනෙ නැහැනි හරි. දැන් මට පේනවා දන දෙකයි රින දෙකයිවයි කැපිලයනු. ර දෙකයිවයිට නිර දෙකයිවයි කපිලන මේකෝ ගොුණ ලියල කපන්න ඔුන් නැමන් නැවතක යන්නන්නේ මොකද දෙේකක් ැන් අපි කාලයත් එක්ක සටනක් දෙකරන්න විභහගෙදී එතකොට මේවත් ලියලිය කප අපප ඉන්න ගිහම් අපටි වෙලාව නැතිවෙනවා. ඔගලට හිතින් පුළුවන්න මේ දෙක කැපිලයනවා ඉතුරුවවෙන්න තුනයි එක්සුයි තුනයි එක්ු හයි එක් කියන්න කෙලින් මේක ලියන්න. හරි දැන් එ එකතු කරා තුනයික් තු හයිX වෙනම සමානයි එක සය විස්්සයි. එහෙෙනම්. දෙපැත්තම හයෙන් බෙදූ හාම එක්ටේනව උත්තරයක කියද විස්සයි කියලා. එ දෙපැත්තම හයෙන් බෙදනකළ ලියන්න අවශ්‍යත් නැහැ කෙලින්ම එක්සමානයි විශ්සයි කියල එක්සාමානයි විස්්සයි. හරි නේද හරි අපි දැන් එක්ස්ටාගයක් ගත්ත එක්සමානයි විස්සයි කියලාවනි දැන් අපිට තියෙන්නේ එක්සමානයි පාවිච්චි කරල වෛග්‍යාගවන්න. අපිට ලේසිම සමීකරණයක රාදේශ කරන්න. ාගතිය නවට දේශකර හම සුළු කිරීමම් වැඩි නිසා මව මට ලේසිම සමයකරනට ආදේශ කරනවා. එතකොට තුන්වාරයක් එක්ට දානව විස්සයි කියලා රින දෙකයිවයි සමානයි බිඳුවයි තුම්වායයක් එක්ියගේ විස්්සයි කියෙල දැම්මා ඉන දෙකයි වයි සමානයි බිඳුවයි දැන් මට ඕන වයිගගේන හැබැයි මෙතන මට තියෙන රින දෙකයිවයි එකපාරිම මම ලේසි වෙන්න මේතිය රිින දෙකයි වයි සමානලකනෙන් එහ පැත්තර ගෙනෙනවා. එතකොට මට ලැබෙනවා දන දෙකයි වයි කියලා. එහම් එක පේලියම මේක සුදු කරනවත් එක්කම වයිව එහා පැත්තර ගෙනන එකත් මම කරනවා. තුන්වරක් විස්ස කියන්න හැටයි හැට සමානයි දෙකයි වයි කියල එනවා. එහෙනම් දෙපැත්තම දෙකෙන් බෙදූහාම වයි සමානයි තිහයි කියලවා. වයි සමානයි තිහයි කියෙනවා. දැන් එක්ටයි වයිටයි අගයන් ගත්තනෙ ඒඒ ඔගට ඕල විභාග ලියද්දී. එක් සමානයි විස්්සයි වයි සමානයි තිහයි කර තිබුණට ලකුණ සම්පූර් ලකුණ හම්බ වෙන්න හැ. ඔය ොල එක් කියන්නේ මොකක්ද වයි කියන කද කියල අකුරෙන් ලියලා තියෙන් ඕන. එක් කියන ගැල්ලමයිනන් ගැහැල්ලමයි සංක්‍යාව සමානයි විස්සයි. වයි කියන පිමි මයින පිමි මයි සංක්‍යාව සමානයි තියයි කියලා ලියන්න ඕොන. ඒකට එක ලකුණක් වෙෙන් වෙනවා. තත්ක් ාඩ සම්පූර්නයම හො හරි හැදුවත් වැඩක් නැහැ ලකුණු නමයයි හම්බ වෙන්නේ අර ලකුණ නැත්තුව. හරි එහ හිතනවා ඔගොලොන්ට මේ ක්‍රමය පැහැදිලි වෙන්න ඇති කියලා. ඕනම භාගික සංගුණක සහිත සමගාමි සමීකරණයක් විසඳන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. මම තව ක්‍රම දෙකක් කියල දෙනවා ඒත් තමන්ට කැමති නම් පාවිච්ි කරන්න පුළුවන් වඩාත් ලේසි ආකාරයක් ඔයගොලොන්ට තෝරගන්න අස්ථාව තියනවා. ඔන දෙමන් තව ක්‍රමයක් ඔගලට කියර දෙන්නේ යන්නේ සමගාමය සමීකරන විසඳන. දැන් බලන්ඩුවක මෙන්න වගේ සමීකරන දෙකක් දීලතියෙනවා කියලා. අපිට මේ සමීකරන දෙකෙන් එක සමීකරණයක් පාවිච්චි කරලා පුළුවන් දැ මේ හැටන අපිතම මේ පලනි සමීකරණය පාච්චිරවා කියලා ඒකෙන් එක්ට අගයක් ගන්න පුළුවන් වයි ඇසුරෙන්. ත් යොට ෙනවාක් උක්තකරනවා කියලා. හරිද Xක් උත්ත කරනවා බලමුක් උත්ත කරවා ගෙන එක්සෝ මේ පැති තනි කරනවා. කොහොමද මන් තනි කරන්නේ හයෙන් එකයි එක් කියන කෙනාව මෙතනතියලා මං එහා පැත්තට ගෙනියනවා මේ රිීන පහෙන්න එකයි වයිව. රින පහෙන්න්නේ එකයි වයි. එහා පැත්තට ගෙනනක මොකද වෙන්නේ ධන පහෙන් එකයි වයි වෙනවා. එහෙනම් රින දෙක ධන හ එයි වයි. හරිද හැබැයි ඔන්න උක්ත කරනවා කියන්නේ හයෙන් හයෙන් එක කියන එකත් මේ පැත් තියනෙ බැහැනි. එතොට මෙතර තියෙන් හයෙන් එකත් මං එහ පැත්තට ගෙනියනම් හයෙන් එක කියනන්නේ මෙතර තියන එක් බැදීම හය. එනම් එයා එහා පැත්තට යන්නකොට මොකද වෙන්නේ. ගුණ කිරීමක් වෙලා තමයි එහ පැත්තට යන්නේ. මම හිතින්මඒ ගුණ කරලා ලියනවා එක් සමානයි, හයෙන් ගුණ කරහම මට එනවා රින දොලාහයි. මෙත පහෙන් එක ගුණ කරහම හයෙන් මට උත්තරයනවා පහෙන් හයායි වයි කියලා. මුකුත් කරන්නේ ඔය ඔහොම එක්ක අගේ තියාගන්න. දැන් මට එක්ටාගයක් ඇල්ලතින හැබැයි වයි ඇසුරෙන් මේක නෙමී මගේ උත්තරේ. මම කරන්නේ දෙවැනි සමීකරණයක් තියෙන දැ තියෙනවානේ. එතනට මෙන්න එක් ගියගේ ගිහිලා දේශ කරනවා. එතකොට අපි වලමුකෝ දෙවනි සමීකරණය ගත්තහම එයාගේ එක්ස් තියෙන්නේ තුනෙන් එකයි ලොකු වරහනක් දානවා මොකද පද දෙකක් මට මෙතර තියෙන නිසා රින දොලහා එකතු කිරීම ය බෙදීම පහයි වයි වරහන වහනවා එයාගාව තව ඉන්නවා හතරෙන් එකයිවායි හරිද එයාව සමාන කරනවා එතන තියෙන කාටද නමයට. ඔන්න දැන් මට සමීකරණයක් ඇවිල තියෙනවා වයි විතරක් ඉන්න සරල සමීකරණයක් ඕක විසඳු වහම මට වයිට අගයක් ගන්න පුළුවන් වෙනවා. ැම් මට තියනෙ රින දෝලහ තුනෙන් බෙදෙනවා එතකොට මට එනවා උත්තරයක් රින හතරයි කියලා දන හයයිවයි බෙදීම පහත් තුනට හය කැපෙනවා එතට කොඩ මට එනවා දෙක බෙදීම පහයි වයි කියල දන හතරෙන් එකයි වයි සමානයි නමයයි කියලා. දැම් මෙත නි හට තියනෙ බාග සු කිරීම භාගසුලු කරලා වයිට අගයක් ගන තියෙන්න. හරි තැන් අපිට ඔන්න මෙ සමීකරණයක්කාවා පහෙන් දෙකයි වයි එකතු කිරීම හතරෙන් එකයිවයි සමානය දහතුනයි. දැන් තියෙන බාගසුලු කිරීම. ඔගොල මේක පියවරෙන් පියවර කරන්න ඕ නැහැ හිතින් උත්තර ගන්න පුලුවන් ඒත් ගත්ත ප්‍රශ්යනෑ මම මුල ඉනම් මතක් කරන්නෝ ඕන නිසා මේක කරනවා දැ මේ දෙකේම කුඩාපුදු ගුණාකාරය විස්සයි එතකොට මෙතන විස්සවුනේ හතරෙන් ගුණවෙලා දෙකත් හතරෙන් ගුණවෙලා අටයිවයි වෙනවා හතර විශ්ස වුනේ පහෙන් ගුණ වෙලා එහම් එකත් ගුණ කරනවා පහෙන් පහයි වයි සමාන වෙනවා දහතුනට හරි එතකොට මට බෙතන ලැබෙනවා අටයිවයි පහයි වයි එකතු කරහම දහතුනයි වයි කියලා දහතුනයි වයි මේ විස්ස එහා පැත්තට ගෙනියනකොට ඒක ගුණකිරීමක් වෙන්න ඕන. බැදීම විස්ස එහා පැත්තරයනකොට ගුණ කිරීමක් වෙනවා හැබයි මම මෙතන ගුණ කරලා උත්තරේ ගන්න මහන්සි වෙන්න. මොකද මම මට ඕනන් දහතුන් අලක් විස්ස උත්තරේ ගන්න පුලුවනි ගුණකල් ඒකට මහන්සි වෙන්න. ඇයි මට පේනවා මෙතන දහතුනයි වයි තියෙනවා. කොහොමත් මම වයිහොයාගන්න දෙපැතබ දහතුනෙන් බෙදන්න එපැයි එතකොට මට කරන්න වෙන්නේ ගුණකරත් ගුණ කරලා නැවත්ත ෙදන්න වෙනවා. එහෙම කරන්න ඕනි නෑ මෙහනමතිෙදී මන් දෙ පැත්තම දහතුනෙන් බෙදනකොට ලේසියෙන්ම මට මෙයාව බෙදලා උත්තරේ විස්සයි කෙළගන්න පුළුවන්. වෛගයාගේනවා විස්සයි කියලා. පැහැදිලීද වයිගයාගේ විස්සයි කෙලාව. දැන් අපි මේ කරේ එක්ස්ට අගයක් එක් උක්ත කරලා වෛ්‍යසුරෙන් එක්ස්වාරගෙන වෛව හෝයපුය කනිින් එහෙනං මන් නැවත අතනර එක්සු උක්තකරපු තැනට යනවා. ති මෙන්න මෙතන එහනම් මෙතෙන්දී වයිට ආපු උත්තරේ ආදේශ කරලා ඔගොලොන්ට පුළුවන් එක්ස්ගයාගේ ගන්න වෛගේයාගේ විස්ස මෙතන්ට ආදේශ කරන්න. හරි අපි එක ආදේශ කල බලමුකෝ. හරි දැන් අපිට ආවයිසල්ල වෛගේයාගේ විස්්සක් විදියට. එහනම් මගේ වෛගේයාගේ විස්ස මෙතෙන්ට ආදේශ කරනවා කෝමද රිනදොල හා එකතු කිරීම හයවාරයක්, මෙන්න මෙටටම විස්සධානවා බෙදීම පහ. මං මෙතන ආදේශකරාදී වරහනක් දාල තියෙනාව ගොඩ පේ නැති. ඒක දිගටම පුරුදුවෙන්න. මොකද මෙතේදි ධනසංඛ්‍යාව කාදේශකරන්න තියෙන් නිසා ප්‍රශ්නයක් නැහැ ලින සංඛ්‍යා ආදේශකරාන්න එන අවස්ථාවලදී ඔයගොල්වොන්ඩ පැටලෙන්න්න පුළුවන්. ඒක නිසා ආදේශයක් සිදුකරන සෑම අවස්ථාවකදීමම වරහනක් යොධන්න පුරුදු වෙන්න. දැම් මේ සුළු කරහම් පහට පහේව එකයි. මෙතට හතරයි රින දොලහා ධන විසි හතර රින දොලහා ධන විසි හතර. උත්තරෙකියද රීනයි ධනයි දෙන්නෙක් එකතු කරන්න තියෙන්නේ. ලොකුඒක්කෙනගෙන් පොඩි එකෙන අඩු කරලා ලොකුය එකකනගේ ලකුණ දානවා අපි. විසි අතනෙන් දොලහක් අඩු කරහම දොළහයි ලොකු එකකනාගේ ලකුණ දාන එහෙනම් එක් සමානයි දොලහයි කියල. ඔන්න අපි භාගික සංගුණක සහිත සමගාමේ සමීකරන විසඳන දෙවැනි ක්‍රමයක්ත් ඉගෙන ගත්තා. එනම් ංහිත නෝගල්ඩ මේක පැහැදිලියඇට කියලා. අපි ද ඉගෙනගන්නේ යන්නේ භාගික සංගුණක සහිත සමගාමී සමීකරණ විසඳන තවත් ක්‍රමයක්. මේක පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ අපිට හරයන් සමාන අවස්ථාවල්දි වගේ තමයි. මොකද ඒ අවස්ථාවලදි තමයි මේක ලේසි. නම් බාලන මේ සමීකරන දෙකදයා? මේ දෙකේ බීගි සංගුණකය, පලවෙනි සමීකරණය තුනෙන් දෙකයි දෙවනි සමීකරණය තුනෙන් එකයි. මට පේනවා ලේසියෙන්ම බීගි සංගුණකය මට සමාන කර ගන්න පුළුවන් වගේ. එවනේද. මේ දෙවනි සමීකරණයම මුළු සමීකරණයම දෙකෙන් ගුණකරොත්. මට ලැබෙනවනේද මෙ තැන තුනෙන් දෙක. එතකොට මේ බීගි සංගුණක දෙක සමාන වෙනවන. ලේසියම මට මේක? බී පදය අයින් කර ගන්න පුළුවන්. ඔන් අපි දෙවැනි සමීකරණය දෙකෙන් ගුණ කරන්නේ යන්නේ. එතකොට හයෙන් පහයි ඒ ගුණකි දෙ තුනෙන් එකයි ගුණකිරීම දෙක සමානයි හතර ගුණකිරීම දෙක. මෙහෙම ගුණ කිරීම එක එක පදයට ලියන්න වශ්‍ය නැහැ හිතන් කරන්න පුළුවන්න්නම් කිසි ප්‍රශ්න නෑ ඔගබ ලොන්න මෙම හිතෙන් කරන පුළුවන්. මෙතන මට එනවා දහයයි ඒ බෙදීම හය දාන තුනෙන් දෙකයිබී සමානයි අ්ටයි. ඔන්න මට අරුත් සමීකරණයක් කාවා මං එයාව නම් කරනව තුන විදිහට. තුන්වෙනි සමීකරණය දැන් ඔයගොල්ලො බලයි ඇයි මම මේක මේ දහැයි හයයි බෙදුවේ නැත්තේ කියලා. ත විස්සට බලෙනක ඇයි මඒක බෙදුවේ නැත්තේ කිය කොහොමත් බාග සුළු කරන්න එනවා ඉස්සරහට මට ඒ නිසා කුඩා බදුගුණනාාකාරය ගන්න වෙන නිසා තමයි ම මේක මේ විජිරම තියගත්ත. හරි. දැන් එතකොට පලවෙනි සමීකරණයයි තුන්වැනි සමීකරණයි දෙකේම බීගි සංගුණකේ සමානයි. එහ නම් මට පුළුවන් ඔය බීව අයින්කරගන්න. සංගුණක සමාන වෙලා ලකුණත් සමාන අවස්ථාවාවලදී අපි ඒ පදය නැති කරගන්න කරන්නේ සමීකරන දෙක අඩුකරනවා. එනම් මේකෙ හැටියට තුංවැනි සමීකරණයෙන් පළවෙනි සමීකරණය අපි අඩුකරමු. ඒම අඩුකරේ ම මෙතරන පිළිතුරේ අට විශාල නිසා එකට වඩා එකමට ලේසි නිසා. ඔය ගොලො පලවෙනි සමීකරණයෙන් සමීරණය අඩුකරත් ප්‍රශ්නයක් නැහැ. තුංවැනි සමීකරණයෙන්, අඩුකරනවා පලවෙනි සමීකරණය එතකොට දැම් මම මේ පද දෙක තුනෙන් දෙකයි බී කැපෙන නිසා ඒාව ලිය ලිය ඉන්න නැහැ එතකොට මට පුළුවන් දහයයි ඒ බෙදීම හය අඩුකිරීම දෙකෙන් එකයි ඒ සමානයි අටෙන් එකක් අඩුකරාම හතායි කියල ලියන්න හිතින් ලියන පුළුවන් එඒව ලියන් කිසි ප්‍රශ්නයක් නැහැ දැ බලන්න හයෙන් දහයයියේ තියෙනවා මෙතන දෙකෙන් එකයිඒ තියවා. ඔය දෙන්නම සුළුකරන්න කුඩාපදු ගුණාකාරය ගන්න වෙනවනි මේ දෙන්නගම කුඩාපදු ගුණාකාරය කියද. හය. එනම් මට මෙත් ගුණ කරන්න වෙනවා උඩයි යටයි දෙකම කාගෙන්ද තුනෙන්. එතකොට මට මෙෙත නේනවා හයෙන් තුනයිඒ. හයෙන් දහය හයෙන් තුනක් අඩුකරාව මට ලැබෙනවා හයෙන් හතා. හයෙන් හතයි ඒ සමානයි හතයි කියලා. හයෙන් හතයි ඒ සමානයි. හතයි එහෙනම් හයෙන් හතයි ඒ සමානයි. හතයි එහනම් මට ඒ ඕනෙ නිසා මොකද කරන්නේ හයේ ඉලක්කම හා පැත්තට ගෙනෙනවා එතකොටයා ගුණ කිරීම හය වෙනවා. ඇතේ ඉලක්කම් මේ පැත්තට ගෙනවා එයා බෙදීම හත වෙනවා. ඒනම් උත්තරේනවා ඒ සමානයි හයයි කියලා. ඒ සමානයි හයයි. දැන් ඔයගොලො දන්නවා ඒගේ අගේ දන්නවනම් බීගියගේ හොයන්න. ඒගේ අගේ අපේ සමීකරණ දෙකෙන් කැමති එකකට ආදේශ කරලා බීගයගේ ගන්න. ඒ ික දැන් ඔගොලො දන්නවා. එනම් මං හිතනවා මේ ක්‍රමෙත් ඔගොලොන්ට හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා. එහන්දැන් ඕනෑම සමගාමී සමීකරණ යුගලයක් භාගික සංගුණක සහිත වනත් රහිත වනත් ඔගොලොන්ට විසදන් දන්නවා. අනිවාරයෙන්ම ඕලෙවෙල් එ සාමාන්‍ය පෙළි විභාගයට සමගාමී සමී පාඩමෙන් ප්‍රශ්නයක් තියෙනවා. මේ පාඩම හොඳට අධ්‍යනය කරලා ඔයගොලොන්ඩ පුළුවන් පහුගේ ප්‍රශ්නපත්තරවල සමගාමි සමීකරණ ප්‍රශ්නය තෝරගෙන කරන්න එතකොට උගොලන තෙරෙයි මේ සමගාමි සමීකරණ යුගලය දීලා නෙමෙයි අපිට විස දන්න කියන්නේ. අපිට සමගාමි සමීකරන යුගලය ගොඩ නගා ගන්නත් වෙනවා. ඔබගේ පෙළපොතේ අභ්‍යාස කරලා ඒකෙන් පෙරහුරුවක් ලබාගෙන සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්තරේත් සමගාමි සමීකරණ ප්‍රශ්නයක් කරලා සාමාන්‍ය පෙළි විභාගයට සමගාමි සමීකරණ, විෂය කොටසින් ලැබෙන ප්‍රශ්නයෙන් සම්පූර්ණ ලකුණු ලබාගන්න විදිහට වැඩ කරයි කෙලා ම හිතවා. එහෙනම් පර්ගජ සමීකරන විසඳන විසදීම පාඩමෙන් නැවතත් හමුවමු සුබ දවසා.